අපි දවස් 51ක් සටන් කරලා මේ ආණ්ඩුව අපි ලබා ගත්තා. මතක තියාගන්න මේ ඡන්දෙන් දිනලා ආපු ගමන නෙමෙයි මේ දැන් තියෙන්නේ. මේක ඡන්දෙන් ආපු ගමන නෙමෙයි. ඡන්දෙන් දින්නේ අපි ආපු එක උදුරගත්තා. ඒ මහින්ද රාජපක්ෂ උදුරගෙන දුවන එක තමයි අපි පිටිපස්සෙන් දුවලා ආයෙ උදුරගෙන මේ අරගෙන ඇවිල්ලා තියෙන්නේ. හරි. ඉතින් ලොකු සටනක් දීලා මේ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ අතේ තියෙන දේ අපි ආයෙ උදුරගත්තා. හිතන්නවත් බැරි දෙයක්. අර කිඹුලගේ කටට ගිහිල්ලා අර කිඹුල කට අරිනකොට ආයි ටක් ගාලා අත ගාලා එදියට ගත්තා වගේ වැඩක් මේ අපි කරේ. ඉතින් ඒකට නීත්‍යානුකූලව අපි විශේෂයෙන්ම අපේ සටනට පාර්ලිමේන්තුව තුල ඒ වගේම ශ්‍රේෂ්ඨාධිකරණයක් ඒකයි සටනට මේ රටේ අයුක්තියට අසාධාරණයට විරුද්ධව ඒ ලබා දීපු තීන්දුව අපේ සටනේ ජයග්‍රහණයට ඒව බලපෑවා. ඉතින් ඒව අපිට අමතක කරන්න බෑ. ඒ වගේම ඒ කාලය තුල අපිත් එක්ක එකතු වෙලා හිටපු අපේ පාක්ෂිකයෝ ක්‍රියාකාරීන් නාගරික මන්ත්‍රීවරු පළාත් සභා මන්ත්‍රීවරු ඒ සියලු දෙනාගේම කැපකිරීම හා වැරකිරීම හා එතනට ඇවිල්ලා වෙහෙස වෙලා රෑ නිදි මරාගෙන ඒ තුමන්ලා ඒ කරපු කාලය හා ඒ ගත කිරීම හා ඒ සටනත් එක්ක ආපු ඒ ජවයත් එක්ක තමයි නැවත මේක අපිට ආපසු හරවන්න පුළුවන් ඒ ශක්තිය ලැබුණේ. ඉතින් මං හිතනවා ඒ හින්දා අද අපේ මේ රජය තුල පත්වලා ඉන්න සියලුම කැබිනට් ඇමතිවරු වෙන්න පුළුවන් කැබිනට් නොවන ඇමතිවරු වෙන්න පුළුවන් ඒ සියලු දෙනාටම වගකීම තියෙනවා. ඉතිරි මාස 10 ඉතාලම අපිට තීරණාත්මකයි. ඒ තීරණාත්මක මාස 10 තුල නැවත ජනතාවගේ ප්‍රසාදය ජනතා ප්‍රශ්න ඒ ජනතාවාදීව කල්පනා කරලා මේ රට ඉස්සරහට ගෙන යන්න පුළුවන් ඒ දර්ශනය හා ඒ කටයුත්ත අනිවාර්යයෙන්ම අපි ඔවුන්ගෙන් බලාපොරොත්තු වෙනවා. මං හිතන්නේ මේ පැත්තෙන් සුජීව සේනසිංහ මහත්තයාට දේශපාලන හොඳට තේරෙනවා. එතුමාට ජනතාවගේ විඥානය තේරෙනවා. ජනතාවගේ හඬ ඒ වගේම මේ ස්පර්ශයේ සියලු දේවල් එතුමාගේ ඇඟට වදිනවා. ඒ හින්දා අපි විශ්වාස කරනවා එතුමා මේ ලබාගත් වගකීම මේ තනතුර මේ රටේ අනාගතය වෙනුවෙන් අපේ ඉන්න සියලුම ක්‍රියාකාරීන් වෙනුවෙනුත් මේ රටේ සාධාරණත්වය හා යුක්තිය වෙනුවෙන් එතුමා කැප වෙලා වැඩ කරයි කියලා. ඒ වගේම මේ අවස්ථාවේ නැවත වතාවක් මම එතුමාට සුභපැතුම් පතනවා. එතුමාගේ දේශපාලන ජීවිතයේ තවත් ඉදිරියට යන්න පුළුවන් ශක්තිය ආය ධෛර්යය එතුමාට ලැබේවා කියලා.